api danada kerala tiyana paschat maanta parikshana walin 130ක් pamana putgale me gihela tiyenne pneumonia tatwe nisa covid aasadana wenna putgale අතිබහුතරයකට සංකූලතා ඇති වෙන්නේ නැහැ. සංකූලතා ඇති වෙන්නේ විශේෂයෙන් නිදන්ගත රෝග තියෙන, ඒ කියන්නේ දියවැඩියාව, හතිය, ප්‍රෙෂර්, අධික ස්ථූලතාවයේ වයස්ගත වීම සහ ගර්භණී තත්ත්වය. ඊට අමතරව පුද්ගලින් මේ යන පුළුවන් ලේ කැටි ගැසීමේ සම්භාවිතාවය වැඩි වෙන්න පුළුවන්. ලේ කැටි සමහර අයගේ කෙන්ඩා ප්‍රදේශයේ ඇති වෙලා ශිරාවල උදර සංසරණත් එක්ක හෘද වස්තු අරහා ගොස් පෙනහළවල පෙරවි මිය යන්නට පුළුවන්. එසේම බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව දේශීය ඖෂධ ක්‍රමයේද කොරෝනා ව්‍යාප්තිය මර්ධනය සඳහා භාවිත කළ හැකි බව විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා. එන්නත් කිරීම, ඒ වගේම මාස්ක් එකක් දවා ගැනීම, ඒ වගේම සමාජ දුරස්ථභාවය තබා ගැනීමට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවේ වැක්සීන් එකකින් පසු රෝගය වළක්වා ගැනීමේ ක්‍රමයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඒක නිසා රෝගයේ සංකූලතා එතන බටහිර වෛද්‍ය ක්‍රමවලට අමතරව විකල්ප වෛද්‍ය ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට සුදුළු වුණු, රතුළු වුණු, ඉඳුරු කොත්තමල්ලි වැනි දේවල් ආහාරයට ගැනීමෙන් මම හිතන්නේ කිසිම වරදක් වෙයි කියලා. නමුත් මේකේ හෙළ වෙදකමේ, ආයුර්වේද වෙදකමේ ඇති බටහිර වෛද්‍යවරු අපිට දන්නා දේත් ඇති. ඒක නිසා එවැනි බේත් තියෙනවද නැද්ද කියලා කියන එක සම්බන්ධව අදාළ පාර්ශ්ව කටයුතු කළයි කියලා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව මේක රෝගය නිවාරණය කිරීම තමයි වැදගත්ම අංගය වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.